අපි ආනාපාන සතිය තමයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පැය භාගයක් විනාඩි 45ක් විතර වගේ ඔයාලට උත්සාහ කරන්න පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් පහසුම ඉරියව්වට එන්න. අපට පහසු නිසා අපි පර්යංකෙන් වාඩි වෙන්නේ, ගොඩක් වෙලා ඉන්න පුළුවන් නිසා. අනිත් එක තමයි මම දැකලා තියෙන දෙයක්, ගොඩාක් එබෙන කුෂන් එකේ නිදාගත්තොත් වාඩි වෙලා හිටියොත් කොන්ද අපහසුතා ඇති වෙන්න පුළුවන්. අපි දන්නේම නැතුව අපේ කය ඇද වෙච්ච ගමන් ඒ කුෂන් එකෙන් උදව් කරනවා තව චුට්ටක් ඇද වෙන්න පහළට. එහෙම වුණාම දන්නේම නැතුව කොන්ද කැක්කුම් එන්න බලනවා. සමතලා ටිකක් හයිය මෙට්ටේ එක නම් ගොඩක් හොඳයි. වාඩි වෙන එක පහසුවෙන් වාඩි වෙලා හොඳට කොන්ද කෙලින් තියාගන්න. හේතු වෙන්න අත්‍යවශ්‍ය නැත්නම් හේතු නොවීම ඉන්න. හේතු වෙන්න අත්‍යවශ්‍ය නම් පමණක් හේතු වෙන්න. නිින්ද යන ගතිය බර ගතිය වැඩි වෙනවා හේතු වුණාම. මම විටින් විටේ සිහිපත් කරනවා ඔයාලා උත්සාහ කරන්න හුස්ම තුලම හිත පවත්වා ගන්න, ඇස් දෙක පියා ගන්න. සම්පූර්ණ ශරීරයට අවධානය යොමු කරන්න. කය සමබරද කියලා හොඳට බලන්න. උරහිස් දෙක සම්බරව තියාගන්න. එක උරහිසක් එසවෙන්නට දෙන්න එපා. අත් දෙක සැහැල්ලුවෙන් තියාගන්න. හිස කෙලින් තබා ගන්න. අත්වල වැලමිටෙන් ඇඟට බර දෙන්න එපා. අත් දෙකේ වැලමිට දෙක සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට කොන්ද කෙලින් තියාගෙන නොසෙලවෙන ශරීරයට අවධානය යොමු කරන්න. කිසිදු සෙලවීමක් නොවන ඔබේ ශරීරයේ සියුම් සෙලවෙන ස්වභාවයක්, හුස් පහත් වන ස්වභාවයක් ඔබටම දැනේවි. උදරයේ පිම්බෙන හැකිලෙන ස්වභාවය, නාස් කුහරයට වායු ගමන් කරන පිටවන ස්වභාවය, එක්තරා රිද්මයකට වාතය ගමන් කරනවා නැවත පිට වෙනවා. මුහුණ ඉදිරිපස ප්‍රදේශයට සම්පූර්ණ අවධානය යොමු කරන්න. මුහුණ ඉදිරිපස ප්‍රදේශයේ කය නිශ්චලව තිබුණත්, මුහුණේ ඉරියව් නිශ්චලව තිබුණත් නාස් කුහරය හරහා, නාස්පුඩු හරහා වායු ධාරාවක් ඇතුළු වී පිටවන ආකාරය නිරීක්ෂණය කරන්න. කටින් හුස්ම ගන්නට එපා. නහයෙන් පමණක්ම හුස්ම ගන්න. නාස්පුඩු හරහා වායු ධාරාවක් වේගයෙන් ඇතුළු වන ආකාරය, පිටවන ආකාරය නිරීක්ෂණය කරන්න.
ආස්වාස ප්‍රශ්වාස ආස්වාස ප්‍රශ්වාස ආස්වාස ප්‍රශ්වාස සිහිය පිහිටන සෑම අවස්ථාවකම මම හුස්ම පහක්වත් බලනවා කියන පුංචි අදිෂ්ඨාන ඇති කරගන්න. මම හිත පිට යන්නට නොදී ස්වභාවිකව ඇතුළුවන පිටවන හුස්ම පහක්වත් බලා ගන්නවා කියන පුංචි බලාපොරොත්තුවක්. ලොකු දෙයක් නෙමෙයි, හුස්ම පහක් වත් බලනවා කියන අදිෂ්ඨානයෙන් ඇතුළුවන පිටවන හුස්ම නිරීක්ෂණය කරන්න. ආශ්වාස ප්‍රශ්වාස තමන්ටත් නොදැනී හුස්මෙන් පිටව යන සිත නැවත මතක්වුණු වහාම කලබලයකින් තොරව පසුතැවීමකින් තොරව හුස්මට රැගෙන එන්න. ආශ්වාස ප්‍රශ්වාස තමන් සිහියෙන් සිටියත් සිහියෙන් නොසිටියත් හුස්ම ඇතුළුවීම පිටවීම ස්වභාවිකව සිදුවෙනම. ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාරයන් කෙසේ නමුත් සිදුවෙනම, එය දැකබලා ගැනීමයි අපි සිද්ධ කරන්නේ. හිත පුරුදු කරනවා ඒ අරමුණ දිහා බලාගෙන ඉන්න. වෙනත් කටයුත්තක් නෙමෙයි දැන් හිතට යෙදිලා තියෙන්නේ. එකම එක කටයුත්තයි ඇතුළවන හුස්ම පිටවන හුස්ම දෙස බලාගෙන සිටීම. ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස තමන් නොදැනුවත්වම කොන්ද පහත් වෙලා නම් කලබලයකින් තොරව හිමින් කොන්ද කෙලින් තියාගන්න. හුස්මේ වේගය හිතලා වෙනස් කරන්න යන්නට එපා. ස්වභාවිකව ඇතුළුවන පිටවන හුස්ම දිහා බලාගෙන ඉන්න. ඒ වේගය මම කියන වේගයට හෝ ඔබට අවශ්‍ය වේගයකට හෝ වෙනස් කරන්නට උත්සාහවත් වෙන්න එපා.
විසිරෙන සිත නැවත හුස්මට රැගෙන එනවා. පසුතැවීමකින් තොරව ඇතුළු වන පිටවන හුස්ම දිහා බලාගෙන ඉන්න. හුස්ම වෙනස් කරන්නට උත්සාහ කරන්නට එපා. හුස්ම නිරීක්ෂණය කරන විට ඔබට දැනේවි ඔබ වමනාවෙන් හුස්ම ගන්නවා ලෙස. මම හුස්ම ගන්නේ මට ඕන විදිහටද නැත්නම් ස්වභාවිකව ඇතුළු වන හුස්මද කියලා තමන්ට නිශ්චිත නැති බවක් දැනේවි. ඒක ස්වභාවිකයි. ඒ ගැන එච්චර හිතන්නට එපා. ඔබ ඇතුළු වන පිටවන හුස්ම ප්‍රශ්වාස සාමාන්‍යයෙන් නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඇතුළු වෙන්නේ පිට වෙන්නේ නැහැ. වරකට එක නාස්පුඩුවයි ක්‍රියාත්මක වෙන්නේ. කලාතුරකින් කෙනෙකුගේ නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා වෙන්නට පුළුවන්. මේ මොහොතේ හුස්ම ඇතුළු වෙන්නේ වම් නාස්පුඩුවෙන් නම් එසේ දැනගන්න. හුස්ම ඇතුළු වෙන්නේ පිට වෙන්නේ දකුණු නාස්පුඩුවෙන් නම් එසේ දැනගන්න. ඇතුළු වෙන පිට වෙන නාස්පුඩුව නාස්පුඩු දෙකෙන්ම ඇතුළු වෙනවා පිට වෙනවා නම් වම් දකුණු දෙකෙන්ම එසේ දැනගන්න. සිදුවන දේ වෙනස් කරන්නට උත්සාහ කරන්න එපා. සිදුවෙන ආකාරය පමණක් දැක බලා ගන්න. මේ මොහොතේ ස්වභාවය එයයි එසේ දැනගන්න. කොන්ද කෙලින් තියාගෙන හුස්මට සිත යොමු කරන්න. ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වශයෙන් හුස්ම ඇතුල් වෙනවා නම් දිග හුස්මක් ඇතුල් වුණා දිග හුස්මක් පිට වුණා යයි දැනගන්න. හුස්ම කෙටියෙන් ඇතුල් වෙනවා පිට වෙනවා නම් එසේ කෙටියෙන් ඇතුල් වුණා පිට වුණා යයි දැනගන්න. හුස්මේ දිග පළල වෙනස් කරන්නට උත්සාහ කරන්න එපා. සාපේක්ෂව තේරුම් ගන්න මේ හුස්ම දිගයි එසෙත් නැතිනම් කෙටි. ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස නිදිමත ගතියක් දැනෙනවා නම් නිදිමත ගතියක් ඇතිවන බව තමන් දැනගන්නවා නම් කිසිදු ගැටලුවක් නැහැ. නැගිටලා වාඩි වෙන්න අන් අයට බාධාවක් නොවන විදිහට හැකිතාක් උත්සාහ කරන්න
හුස්ම නිරීක්ෂණය කරන්නට භාවනා වඩන්නට නින්දට අවස්ථාවක් දෙන්නට එපා. තීන මිද්දේ මතුවෙන බව දැනගෙන වීරය කරන්න උත්සාහවත් වෙන්න. දෙපාවල වේදනාවක් ඇතිවෙනවා නම් එය නොසලකා හැකිතාක් හුස්ම දෙස බලන්න. හුස්මට යොදන අවධානය බිඳී නැවත නැවත කැක්කුම් සහිත ස්ථානයටම සිත යනවා නම් පමණක් අන් අයට බාධාවක් නොවන පරිදි හිමින් ඉරියව්ව වෙනස් කරන්න. සද්දයක් නොඇසෙන පරිදි හැකිතාක් හෙමින් සීරුවෙන් ඉරියව් වෙනස් කරන්න. හුස්ම දෙස බලා සිටීමට බාධාවක් වෙන නිසා කොන්ද කෙලින් තියාගෙන නැවත නැවත නාස්පුඩු අසලට සිත රැගෙන එන්න. ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස. නාස් කුහරයට අවධානය යොමු කරන්න. හුස්ම ඇතුළු වන විට නාස් කුහරය සිසිල් කරමින් සීතල කරමින් හුස්ම ඇතුළු වෙනවා. පිටවන විට නාස් කුහරය උණුසුම් කරමින් ප්‍රශ්වාස වාතය පිට වෙනවා. ඇතුළු වන හුස්ම සිසිලසයි, පිටවන හුස්ම උණුසුම්. ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස. හුස්මක් ඇතුළු වී පිටවීමත් සමග ඊළඟ හුස්ම ඇතුළු වීමට කලින් ඉතා කුඩා විවේකයක් පවතිනවා. ස්වභාවිකවම නිරායාසයෙන්ම ඇතුළු වී පිටවුණු හුස්ම අවසන් වූ පසු නැවත ආශ්වාසයකට කලින් පවතින ඉතා කුඩා
විරාමය දැක බලා ගන්න. ආස්වාස ප්‍රශ්වාස විරාමය, ආස්වාස ප්‍රශ්වාස. ඊතා කුඩා කාලයක විරාමයක්, ආස්වාස ප්‍රශ්වාසයක් අතර ඊළඟ ආස්වාස ප්‍රශ්වාසයට කලින්. මෙපමණ වෙලාවක් ආශ්වාස එකයි ප්‍රශ්වාස එකයි ලෙස එක් කොටසක් ලෙස හඳුනාගත් යෝගීන් මෙතැන් සිට ආශ්වාසය කොටස් වශයෙන්, ප්‍රශ්වාසය කොටස් වශයෙන් දකින්නට උත්සාහ කරන්න. ආශ්වාසයේ ආරම්භය, මැද අවසාන වීම. ප්‍රශ්වාසයේ ආරම්භය, මැද අවසාන වීම. එහි අර්ථය කොටස් වශයෙන් හුස්ම ගන්නවා කියන එක නෙවෙයි, ස්වභාවිකව අඛණ්ඩව ගලා යන වායු ධාරාව කොටස් වශයෙන් දැක බලා ගන්නවා, වඩාත් පැහැදිලිව දැක බලා ගන්නවා කියන එකයි එහි අර්ථය. ආශ්වාසය අවසන් වීම, ප්‍රශ්වාසය අවසන් වීම. ආශ්වාස මැද අවසානය, ප්‍රශ්වාස මැද අවසානය. කොටස් වශයෙන්, සූක්ෂම වශයෙන් හුස්ම දෙස බලාගෙන ඉන්න. සිත පුරුදු කරන්න පුංචි අරමුණක පවත්වාගෙන යන්න. ඉන්දිකඩු තුඩක පමණ පුංචි අරමුණක දීර්ඝ වේලාවක් සිත පවත්වාගෙන යන්නට උත්සාහ කරන්න, වීරය කරන්න. හුස්ම දෙසම දීර්ඝ වශයෙන් ඇතුළු වීම, පිටවීම. ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස. හුස්ම අරමුණු කරන විට ඇස් දෙකේ කළු ඉංගිරියාව නාසය දෙසට යොමු කරගන්න එපා. ඉතා කෙටි කාලයකදී හිසේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඇස් දෙක දුර බලන ඉරියව්වක තබාගෙන ඇස් පියාගන්න. ඇස් දෙක නළල දෙසට හෝ නාසය දෙසට යොමු කරගත්තොත් ඇස් පියාගෙන සිටියත් කළු ඉංගිරියාව මැදට යොමු වෙලා නම් හිසේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇස් දෙක පහසුවෙන් ඈත බලන ඉරියව්වේ තබාගෙන ඇස් පියාගෙන ඉන්න. හිතෙන් හුස්ම දෙස බලන්න.
හොඳට කොන්ද කෙලින් තියාගන්න. හිස පැත්තට හරවන්නට එපා. හිස ඉදිරියට පිටුපසට හරවන්න එපා. හොඳට නිකට කෙලින් තියාගන්න. එවිට හුස්ම පැහැදිලිව ඔබට දැනේවි. ආශ්වාස ප්‍රශ්වාස හොඳට දැනේවි කොන්ද කෙලින් තියනකොට. කිසියම් කෙනෙකුට පැහැදිලිව හුස්ම දැනෙන්නේ නැත්නම් හුස්ම ඇතුළෙන් පිටවීම දැනෙන්නේ නැත්නම් බලාගන්න අපහසුයි නම් ළඟ ඉන්න යෝගියාට නොඇසෙන මට්ටමෙන් කෘතිමව බලෙන් තරමක් වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කීපයක් ඇතුළු කරමින් පිට කරන්න. එතකොට ඔබට හුස්ම වදින තැන් හුස්මේ උණුසුම් සිසිලස බව කෘතිමව දැනේවි. ඒක හොඳට හුරු කරගන්න. ඉන්පසුව සාමාන්‍ය හුස්මට එන්න. එවිට ඔබට අර කලින් දැනුණ අත්දැකීම උදව් කරાવી සියුම්ව ඇතුළු වෙන පිටවන හුස්මේ ස්පර්ශය දැකගන්න. විදුලි පංකා ක්‍රියාත්මක වෙන නිසා අපට උඩුතොලට ඉහළ ප්‍රදේශයට අවධානය යොමු කරන්න බෑ. ඒක ටිකක් අපහසුයි. පිටතින් හුලං වදිද්දී සියුම් ස්පර්ශය දැක බලා ගන්න බෑ. අපි තවත් අවස්ථාවක ආරම්භයේ සිටම විදුලි පංකා රහිතව උත්සාහ කරමු. දැනට හුස්ම නාස් පුඩුවල නාස් කුහරයේ ඇතුළත වදිමින් ඇතුළු වන පිටවන ආකාරය නිරීක්ෂණය කරන්න. එහි දිග කෙටි භාවය, දිග බව කෙටි බව දැක බලා ගන්න. හුස්ම ඇතුළු වීමේදී කොටස් වශයෙන් ඇතුළු වීම, කොටස් වශයෙන් පිටවීම දැක බලා ගන්න. ආශ්වාස ප්‍රශ්වාස, ආශ්වාස ප්‍රශ්වාස. නැවතත් සම්පූර්ණ කයට අවධානය යොමු කරගන්න. කය සැහැල්ලු කරගන්න. හිමීන් ඇස් අරින්න. සාධු සාධු සාධු.